අයිබෝවන් ආදරණීය සිංහලයිනි බෞද්ධයිනි ආයිත් ඔබ හමුවට එන්න සිද්ධ වෙනවා අපේ මේ දේශපාලන සහ සමාජ තලයේ තුල සිටින අමනෝඥ දේශපාලන කුහකයන් විසින් විටින් විට සිදු කරන ඇතම් අමනෝඥ දුර්දාන්ත ප්‍රකාශ නිසා ඔවුන්ට පිළිතුරු දීමට සිද්ධ වෙනවා ඔබ දකින්න ඇති රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ඊයේ දවසේ හිටපු යුද හමුදාපති වර්තමාන ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරනවා බුද්ධ්‍යංශ නිලධාරීන්ට ඇප ලබා දීම සඳහා අපේ මේජර් අජිත් ප්‍රසන්න මහතා ඇතුළු පිරිස් එකතු කරන ඒ ආධාර වැඩසටහන් වෙලට කිසිඳු සහයක් දෙන්න එපා ඒවා account වලට දාගන්නවා ඔවුන්ගේ සුඛ විහරණය උදෙසා කියලා විශේෂයෙන් මේ මොහොතේ මම අහන්න කැමති මේ බීට් මාෂල් සරත් පොන්සේකාගෙන් නුඹ ඔය තනතුරට පත් උනේ නුඹේ ශක්තියෙන් නෙවෙයි අනන්ත වූ අහිංසක දුක්පත් වීරෝදාර රණවිරු දූපුතුන්ගේ ලේ දහඩිය කඳුළු මතින් තමයි නුඹ බීට් මාෂල් තනතුර දක්වා ගමනක් ආවේ එහෙම නැතිව නුඹේ තනි ශක්තියෙන් නෙවෙයි ඒ විතරක් නෙවෙයි පසුගිය යුද සමයේ ගත්තාම ඒ යුද්ධය අවසන් කළේ නුඹ තනියෙන් නොවේ ඒ යුද්ධය අවසන් කළේ සියලු නිලදරුවන්ගේ සාමාන්‍ය සබලා දක්වා අප්‍රතිහත කැපකිරීමකින් නුඹ දේශපාලනයට පැමිණිලා අපි ලබා දුන් ගෞරවයට තුට්ටුවකට මයින් නොකර ඒ හමුදාපති කියන ගෞරවයට පයින් ගහලා අද දේශපාලනයේ නිරත වෙන ගමන් මේ පසුගිය කාල සීමාවේ කැබිනට් ඇමතිවරයෙකුට තියෙන පහසුකම් තියෙනවා ලක්ෂ 7000ක වාහන ඉල්ලලා තියෙනවා එහෙම ඉල්ලපු තමුන් නාන්සේ කිසිම වෙලාවක හමුදාව වෙනුවෙන් රණවිරුව වෙනුවෙන් කිසිම තැනක අපි දැකලා නැහැ ප්‍රකාශයක් කරනවා හැබැයි නිර්ලජ්ජිතව ත්‍රිවිධ හමුදාව පාවා දීලා සුදු කොටි කතා ජාත්‍යන්තරයට ප්‍රවසලා ඒ වගේම අනවශ්‍ය විදී හමුදාව පාවා දෙන කටයුතු වල නුඹ නියලිලා තියෙනවා පසුගිය මේ වසර එකමාරක කාලය තුල ඒ වගේම දේශද්‍රෝහි රනිල් සම්බන්ධයෙන් එක්ක ගිවිසුම් ගසාගෙන මේ සමස්ත දේශයේම පාවා දෙන පීට් මාෂල් තනතුර මුදලට කෑදරකම මේ බලයට කෑදරකම මේ දරණ නුඹ අද දේශමාමක මේජර් අජිත් ප්‍රසන්න වැනි රණවිරුවන්ටත් අනිකුත් රණවිරුවන්ටත් නිඳා කරමින් පාර්ලිමේන්තුව තුල අර සිංහහම පොරවාගත්ත කිවලෙක් වගේ කෑ ගහනවත් කියලා තමයි අපිට පේන්නේ එනිසා මේ මොහොතේ අපි කියන්න ඕන නුඹට අයිතියක් නැහැ රණවිරුවන් වෙනුවෙන් මේ වෙන විට කතා කරන්න මොකද නුඹ දේශද්‍රෝහියෙක් මේ රට පාව දීපු රණවිරුවන් පාව දීපු අමන දේශපාලන කුහකයෙක් එහෙම තැනක ඉඳගෙන රනිල් වික්‍රමසිංහට හෝ සම්බන්ධයන්ට හෝ ඩයස්පෝරාවට හෝ වමනා විදියට නුඹ පාර්ලිමේන්තුවේ හැසිරෙනවා නම් නුඹ ගැන මේ රටේ ජනතාව ඉදිරියේදී බලාගනී කියන එක අපි කියන්න ඕන ඒ විතරක් නෙවෙයි පසුගිය කාලේ විශ්‍රාමික රණවිරුව තමන්ට විශ්‍රාමික වැටුප අහිමි කිරීම සම්බන්ධව පිටකොටුවේ දවස් දෙකක් මහපාරේ තමන්ගේ ආබාධිත කකුල් ගලවගෙන බෙහෙස දරුවා ඒ උගමනාවන් නිෂ්ඨ සිද්ධ කරගන්න පීට් මාෂල් තනතුර දරන නුඹ නෙවෙයි ඒ කිට්ටුවකටවත් පැමිණිලා ඒ පිළිබඳ විමසලා කටයුතු කළේ ඒ විතරක් නෙවෙයි අවුරුදු එකමාරක් තිස්සේ බුද්ධ්‍යංශ රණවිරුව සිරගතව සිටිනවා නුඹ වැනි කුහකයන්ගේ ක්‍රියා නිසා නමුත් නුඹ නෙවෙයි සුවදුක් බැලුවේ එහෙම කටයුතු කරන නුඹ මේ මොහොත තුල ලක්ෂ 7000 වගේ වාහන අරගෙන සැප විඳින ගමන් රණවිරුවන්ටත් නිග්‍රහ කරමින් රණවිරුවන් වෙනුවෙන් කැපවෙන සිවිල් සමාජ ක්‍රියාකාරීන්ටත් නිග්‍රහ කරමින් කරන මේ පිළිකුල් සහගත හැසිරීම අපි පිළිකුලෙන් යුතුව මහ සංගරුවන හැටියටත් ඒ වගේම සිංහලේ ජාතික පෙරමුණ ඇතුළු බෞද්ධ බලවේග ජාතික බලවේග හැටියටත් අපි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා නුඹගේ මේ කතාව සහ හැසිරීම. එනිසා අපි පීට් මාෂල් සරත් පොන්සේකා නුඹට කියන්න කැමති නුඹ දේශපාලන කුහකයෙක් විදියට රනිල් වික්‍රමසිංහ ළඟට ගිහිල්ලා ඔහුගේ දෙපාලෙවකමින් සම්බන්ධයන්ගේ දෙපාලෙවකමින් නුඹගේ වරප්‍රසාද වෙනුවෙන් කටයුතු කරනවා නම් නුඹ එතනම කටවහගෙන හිටපන් නැතිනම් අපිට සිද්ධ වෙනවා උඹේ තරු පහ ගලවලා නුඹ යැවිය යුතු ප්‍රභාකරන් යැවිය යුතු තැනටම ඇතැම් විට යවන්න මොකද නුඹත් අද ප්‍රභාකරන්ගේ සගේක් වෙලා හැසිරෙන හැසිරීම දැක්කම එදා නුඹට හමුදාපති විදියට යුද්ධය අවසන් කරන නායකත්වයේ දරපු හමුදාපති විදියට ගෞරව කරපු අපට දැන් හිතෙනවා නුඹ වැනි තුච්ච මිනිසෙකුට
අපි කුමක් නිසා ගෞරව කරන්න පෙළඹුණාද කියන එක. ඒ නිසා කාලයත් එක්ක පින් ඉවර වෙනකොට මිනිස්සුන්ගේ කාලය ගෙවෙනවා. නුඹටත් වී තිබෙන්නේ ඒක කියලා අපිට තේරෙනවා. ඒ නිසා පින් අවසන් වීමෙන් අකුසල් පල දෙන නුඹේ ජීවිතය නුඹටම වැටහේවා කියලා සිහිපත් කරමින් අපි මේ රටත් ජාතියත් බුදුසසුනත් වෙනුවෙන් විශේෂයෙන්ම හමුදා බුද්ධයන්ස නිලධාරීන් වෙනුවෙන් කැපවෙන මේ ජාජිත් ප්‍රසන්න ඇතුළු සිවිල් ක්‍රියාකාරී සියලු දෙනාට සිහිපත් කරනවා මෙවැනි කුහක දේශපාලුවෙකුගේ කීම්බැලට හිත රිදවා ගන්නේ නැතුව ඔබට යම් කිසි දෙයක් කළ හැකිද රණවිරුවන් වෙනුවෙන් ඒදී ඒ යුතුයකම ඉෂ්ට කරන්න මෙවැනි කුහකයන් හෙලා දකින්නට කටයුතු කරන මෙන් ලක්වාසී ලෝකවාසී සියලු සිංහල ජනතාවගින් අපි ඉල්ලා සිටිනවා තිරුවන් සරණයි